Deiyange Ratey. Mama, දුම්බුම්බයක් ගහලා මුළු ගේම දුමින් පිරුණාට පස්සේ හීන් සැරේ ගෙටරෙන් ගල ලියුමක් දෙන්න හැදුවා. හ්ම්. එතකොට මම දුමාස්සෙන් ගේ ඇතුළට රිංගුවා විතරයි පිටිපස්සෙන් මගේ ඔළුවට වැදුනා පොළු පහරක්. මං ඇස් දෙක ඇරලා බලනකොට හිටියේ ස්පිරිතාලේ අඳක් උඩ. රාමරේ, මීට පස්සේ උඹ ආයෝ ගෑනු ළමයි සර්ප්‍රයිස් කරන්න යන්න එපා. මම උඹට යාළු කොල්ල දෙන්නම්. දිව්‍යාංග නාවක් වගේ ලස්සන ගෑනුලා මේ. අනේ පින් සිද්ධ වෙනවා තුමනි. මම මේ කියා ගන්න බැරුව හිටියේ. හුළු වැඩක්. ඒ හැටි ලොකු වැඩක් නෙමෙයි. මම මේ උඹත් එක්ක මේ දේවාලය ඇතුලේ මෙහෙම මේ පොඩියට චිකන් කෑල්ලක් කෑවට අනේ අපේ දේවතාවුන් වහන්සේ දන්නවා මම බොහොම අවක්කයි කියලා. ඒකින්ද මට දේවතාවුන් වහන්සේත් එක්ක විසඳ ගන්න බැරි ප්‍රශ්නිකුත් නෑ, කරන්න බැරි ගනුදෙනුවකුත් නෑ. සමරේ, අපි තව වැඩක් කරන්න ඕනේ. ඒ මොකද්ද? ඔය මගේ ළඟට ඇවිල්ලා ජීවිතේ සාර්ථක කරගත්ත හැරගිය පෙම්වතා ස්වාමි පුරුෂයා නැවත ගෙන්වා ගත්ත. එතකොට ධන ධාන්‍ය ප්‍රතිඵල ලබා ගත්ත. එතකොට ජීවිතේ නොලැබිච්ච දේවල් ලබා ගත්ත. මෙන්න මේ වගේ අය ටිකක් එකතු කරලා ඒ අය කැමති නම් ඒගොල්ලන්ගෙ පින්තූරිකුත් එක්ක පත්‍රය දැන්වීමක් දාන්න ඕනේ. ෂා, අන්න මරු අදහස. අපි ඕනේ නම් මේ සතියන්ත පුවත්පත්කාරයේ ගෙනලා මේ අපි ඔය වැඩක් කරගෙන හරි ගිය කීප දෙනෙක් එක්කලා ආටිකල් ටිකක් කරමුද? ඕනේ නම් පොඩි ගාණක් ගෙවලා දාමු. සමරේ, කොහෙද බං ඔය මොලේ මෙච්චර කල් තිබුණේ? වෙන කොහෙන්ද ඉවරතුමා? ඔබතුමා එක්ක ඉඳලම තමයි ඉතින් මොලේ පෑදුනේ. Deiyange Ratey. නැන්දේ, තවම සීය ඇවිල්ලා නැ නේද? දේවනාරායන ඍෂිතුමා එනකොට අද ටිකක් පරක්කු වෙයි. ඔය ගියේ එදා ආපු ඇමතිතුමාගේ ගෙදර පූජාවකටනේ. ගක් වෙලා නේ ඇවිල්ලා. දුරයි නැද්ද? අපෝ නේ, අපි නම් මේ ළඟ. ආ, එහෙනම් පොඩ්ඩක් පරක්කුණාට කමක් නැහනේ නේද? අපෝ, ඔව්. අපිට එළිය වෙනකන් උනත් ඉන්න පුළුවන්. අද පළවෙනි වතාවද? නැහැ, අටවෙනි වතාව. අටවෙනි වතාව? ඇයි, ආපු කාරණාව හරි ගියේ නැද්ද? මගේ වැඩේ නම් පළවෙනි දවසේම හරි ගියා. අට වතාවක් ආවේ දන්න කියන කට්ටිය එක්කගෙන ආවා. අර ගහයට ඉන්න මල්ලිව එක්කගෙන අදාවේ. එයාට රස්සාවක් හරියන්නේ නැහැ. රස්සාවක් හරියන්නේ නැහැ කියන්නේ ප්‍රස්තාවකුත් නැහැනේ. මෙතෙන් තේන බාගෙට බාගයක් එන්නේ ඔයගේ ප්‍රශ්න එක්ක තමයි. අර අතන ඉන්න ළමයි දෙන්නගෙන් එක්කෙනෙක් ඇවිත් ඉන්නේ දරුවෙක් හදාගන්න. බැඳලා අවුරුදු පහක්, තාම සෙතක් නැහැ. ඔපි, අපේ මාමත් මිනිස්සුන්ට පුදුම සෙතක් කරන්නේ නේද? අර අතන එහා පැත්තේ ඉන්න ළමයා, එයා එන්නේ ගෑනු ළමයෙක්ගේ කැමැත්ත ගන්න. හරි හොඳ අහිංසක කොල්ලා. ඔය තරම් අහිංසක නම් මොකද ඒ ගෑනු ළමයා අකමැති? එයා මේ සම්බාසුන් නැහැ කෙනෙක්. ඒක නිසා එයා බයයි මේ කෙල්ල කැමති නැති වෙයි කියලා. හරිම හොඳ කොල්ලා. අන්තිම පූජාවට 75,000ක් යනවා කියලා පොලියට සල්ලි ගන්න තැනක් තියෙනවද කියලා මගෙනුත් ඇහැව්වා. සේතකි, කීතලේ ලිපේ තියලා හුඟක් වෙලා නේද? පොඩ බලලා එන්නකො. මං ගිහින් බලන්න. වෙලාවට වැලපොලට එන්නේ නැහැ කියලා නේ බා.
කරන මම මාත් කල්පනා කරේ. මොකරි ලොකු වැඩකට යන්නේ නැත්තේ. ඒකයි මේ පරක්කු. වෙනදා නම් ඉතින් මෙලහැකට සෑහෙන පිළිතක් ඉවරයි නේ. ආවනේ. මොකටද බලන්නේ අතද මට ඕනේ ෆිල්ම් එක වගේ ඔයාට ආදරේ කරා අත ඕනේ මේ මුළු ලෝකෙටම හැෙන්ද කෑ ගහලා කියන්න හිමන් සමන් වට ආදරේ ඔයාට පිස්සු හැදෙනද කවුරුද දැක්කොත් එහෙම ඔහු දකින්නද ඔයා කොහොමද නැත්තේ Deiyange Ratey. Harisho, denna ge naadagama. Umbat maha moodi. Me mayang walta ahunada? දොස්තර කෙනෙක් පවුල හිටියට මේ පවුල් අපේ පවුල් වලට පෑහෙන්නේ නැහැ. මේගොල්ලෝ කොහොමදත් හදන්නේ අපේ පවුල් එක පෑහෙන්න තමයි. ඒ ජොන්නේ නැහැ. ඔක වෙන්නේ නැහැ. නැන්ද මේ වෙනවද නැද්ද කියන එක මම තීරණය කරන්න. හරි. අනිත් එක නැන්දලගේ මහලුකු නම්බුකාරකම තේරෙනවා මේ මහා පාර මැද්දේ කෙල්ලෙට කෑ ගහනකොට. නම්බුව නම්බුව. බම්බුව. වෙන්න දෙන්නමයි තියෙන්නේ. අරගේ නම්බුව ටිකක් හේදිලා යන්න. යම් මං කියන්නේ උත්තර ඔය අනුත්තරය ඔයාලට ගැලපෙන්නේ නැහැ. ඇයි? ඇයි හරියන්නේ නැත්තේ? මෙහෙම කිව්වට තරහ වෙන්න එපා. මොනවා වුණත් ඔයාලා තාත්තා මිනි බෑන්ඩ් කාර්යය. ඔයා කසාද බඳිනකොට පසකාලුව ප්‍රශ්න නැති පුළුවන්. එහෙම ප්‍රශ්නයක් වුණොත් මං ඉදාට අතාරින්නේ මගේ ගෙදර. මගේ ලෝකෙක අතාරින්නේ. අන්තිමයි. අන්තිමයි. ජී 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 ජී. මං හිතුවේ නෑ ඔයා ඔච්චර නැහැදිච්ච කෙල්ලෙක් කියලා. මට දුකාර ඇන්ටනි මාමා ගැන. ඇන්ටනි මාමා මලගයක් ගියක් ගන්න මිනි බෑන් ගහල නලා පිපල ඔය කුක් ලඟ ලුකු මහත් කරේ. මේ මොකද? මට දුක ඇන්ටනි මාමා ගැන. ඕනෑම තාත්තා කෙනෙක් කැමති වෙන්නේ නැහැ තමන්ගේ දුව නොගැලපෙන කෙනෙක් කසාද බඳිනවට. මේ දොස්තර කෙනෙක් කොහොමද නොගැලපෙන්නේ? ඒ වුණාට ඔයා එයාට ගැලපෙන්නේ නැහැ. ඒක මම බලා ගන්න. ආයෙත් අඬන්න නැතු යනවා ගෙදර. ඔයා හැම අය හරි බලාගමුකෝ බලාගමුකෝ කවුද දිනන්නේ කියලා. දරුවගේ නැරිවිගේ හිතේ දැන් හොඳ අදහසක් පහළ වෙලා තියෙනවා. මම හරි නම් හරි කියන්න වැරදි නම් වැරදි කියන්න. තාම
අහන්නනම් බැරි වුණ රිසි වරදුමනි. දෙගිරියාව, දෙගිරියාව. තමන්ගේ හිතගෙන තමන්ට විශ්වාසයක් නැහැ දෙගිරියාව. දෙගිරියාව වෙලා. මගේ රස්සාවත් එක්ක සල්ලි ප්‍රශ්නයක්. සල්ලි ප්‍රශ්නයක්. මුදල් හොයාගන්න බැරුව ඉන්නේ. මුදල් හොයාගන්න බැරුව ඉන්නේ. මුදල් හොයාගන්න ගිනි පොලිය කාරයෝ පස්සේ දුවනවා. එහෙම නේද දරුවා? හරිනම් හරි කියන්න බැරි නම් වැඩි කියන්න. රිසිවරතුමනි මම එහෙම ඉතුරු කරවා කියලා සත පහක්වත් නැහැ. මට වෙන කරන්න දෙයක්වත් නැහැ. ඒ වුණත් ඔබතුමාගේ අන්තිම පූජාව මම කොහොම හරි ලෑස්ති කරගන්න රිසිවරතුමනි. මම මේ දරුවා හින්දා මේ පූජාව බොහෝම අඩු මිලකට කරලා දෙන්න. නැත්තම් ලක්ෂ ගාණක් වටින පූජාවක් මේක. තේරුණානේ? මම දන්නවා රිසිවරතුමනි ඔබතුමාගේ බලය හැම සල්ලි වලින්ම අයින් බෑ කියලා. වයිනු ඊළඟට යන්න පුළුවන් මේ ඉෂුවරතුමා කතා කරාම යන්න. ඔව්. දේවදා මණ්ඩලේ වරින්න. ඔය දරුපල ප්‍රාර්ථනා කරලා ඒ ප්‍රාර්ථනාව සඵල වෙච්ච කාන්තාව දෙවියන්ට පුඩපතුරු තියලා ස්තුති කරන්න රූදානම් කරගන්න. ඉෂුවරතුමා කතා කරාම යන්නේ ඔහොමයි මෙතනට වෙලේ. අවුරුදු 7ක් හිටියා මල්ලී දරු කල නැතුව. මෙයාගේ තාත්තමාව දික්කසාද කරන්නත් හැදුවා. එහෙම තියනකොට තමයි අපිට මේ ඉෂුවරතුමා ගැන ආරංචි වුණේ. තුන් පාරයි ආවේ. එක පාරක් පූජාව තිබ්බා. මාස දෙකයි මගේ පැටියා මගේ බඩට ආවා. දෙයියන්ගේ රටේ ඇදේ අයියා ඌ දඩිරු වාසියක් නැහැද? අම්මේ කල්පනා කරේ බං බල බං නිකන් පොළොවට පස් වෙලා යන මිනියට මිනි පෙට්ටියට ලක්ෂ ගාණක් වියදම් කරනවා. ජීවත් වෙලා ඉන්න අපිට රුපියලක් වැඩි පුර දෙන්න බෑ. දැන් මුන්ගේ සල්ලි මුන් එකම වලලා මොනා කරන්නද දැන් අයියා? අපි ගියපු ගාණ හරිය බම්බුනානේ. ඒකත් ලොකු දෙයක් නේ නේ. මේ වානුමා අනුම වේ ගොල්බන් බල ප්‍රශ්නයක්ද? නෑ මම මේ කල්පනා කරේ මට හනුමන්තගේ බලයක් තියෙන එකේ නරකද දේවාලයක් පටන් ගත්තා. ඈ මම ඔබට ඔක කලිනුත් කියලා දෙන දවස මතකද? මේ බීලා ඉන්න වෙලාවට ඔය ඕන දෙයක් කියපන් දේවාල ගැන. හොඳ 100න් ඉන්න වෙලාවට දේවාලයක නමවත් මතක් කරන්න එපා. එහෙම කියන්න එපා ඇන්ටි නේද? පොඩ්ඩ හිතලා බලන්නකො. කවුද හිතුවේ දේවනාරායනකාරය මෙච්චර ජනප්‍රිය වෙයි කියලා? බයිතුවත් නෑ. ඌලඟට මැති අමතුරු යන්නේ ජනාධිපති ළඟට යන වගේ දෙකට තුන්ට නැවිලා. මේක පළයන් පළයන්. දෙයියා. මේමනේ. දැන් අපි හනුමගෙන දේවනාරායයට කියලා හවුල් ව්‍යාපාරයක් පටන් ගත්තොත් කොහොමද? දේවාලත් එක්ක මොන හවුල් ව්‍යාපාරද බක්ක පිස්සුද? ඇන්ටනි අයියා. අපි මේ ගැන පොඩ්ඩක් ධනාත්මකව හිතන්න ඕනේ. ඈ දැන් අපි දන්නවනේ අපේ හනුමට හනුමන්තගේ හරි ගාගේ හරි අරම බැලුම තියනවා කියලා. අපි ඒක ගිහිල්ලා ආ දේවනාරායණයට කියමු. මම හිතන්නේ නෑ දේවනාරායණ අපි හනුමන්තත් එක්ක වැඩ කරන්න නැකම අනිත් ගැට නේද? අනිත් ගැට නේද? අපි දැන් මගේ බල්ලෙත් එකතු වුණාම දේවනාරායණ කන පොඩනේ බං. ආ හරි. දැන් බලා හදන්නේ මම ගෙදර යන එකත් නවත්තන්නද? ඇන්ඩ්‍රියා එහෙම කියන්න එපා. මම කියනවට අපි එකපාර ට්‍රයි කරලා බලමුකෝ. අපි එක සැරයක් අහලා බලමු. හානං හා බෑ නම් බෑ. එච්චරයිනේ වෙන මොකුත් වෙනවද? හරි. බ
දේවනාරායනත් එක්ක ඕන දෙයක් කරගනි මම නම් ඉන්නේ නෑ ඌවට. ඒ බල 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 වැඩි ගන්න මේක තියාගන්න අපි දාගන්න හරිම හිත හොඳයි. ඔය ගල් වැලිත් එක්ක වැඩ කරාට හරිම හිත හොඳයි. සුමිත් හොඳ කොල්ලෙක් නිසා තමයි අමාරු වැටෙන කලින් මම මේ හොයාගෙන ආවේ. කපිලට පුළුවන් නේද මට ෆෝන් නම්බර් එක හොයලා දෙන්න? පොඩකින් මිස්. දාගන්නකො මිස් මම. කියන්න කපිල. 0.77යි. හලෝ කපිල, මේ කොහෙද? මේ ඔහොම යන්න බාබා නාලපලයක් නනා හිටියත් එන්න සේද ගිහින් 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 ඉන්නේ මම බාරින්න මම ටක්කල බලන්න අනේ පොඩ්ඩක් බලපන් හරි